අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත IMF වාර්තාව ගැන ශ්‍රී ලංකාවේ මහ බැංකුව සිය ස්ථාවරය කියයි ගියක් පාසා ඇහෙන්නේ පාපකාරී ආණ්ඩුව පළවා හැරීමයි සජිත් කියයි सर्वपाक्षिक समुलवेदी अपिवितराई विधिमत योजनावलिया किदिरी पत्कले हेटपु जनपति मैत्री कियाई दैन देशीय बुआ ශ්‍රීලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්ය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ කරුණු රසක් අදාළ වාර්තාවේ සඳහන්. මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළා. මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ 1952 වසරේ සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් ගත වූ වසර දෙක තුල වත්මන් රජය අච්චු ගසා ඇති බවයි. අපි දැන් ඉන්නේ විශාල ආර්ථික අර්බුදයක. තෙල් මිල නොහිතන විදිහට දවසින් දවස ඉහළ යනවා. ගෑස් මිල, බඩු මිල මිනිසුන්ට කොහොමත්ම දරා ගන්න බැහැ. අද තියෙන මිල නෙවෙයි හෙට උදේට. මේ විදිහට ගියොත් නම් ජීවත් වෙන එකටත් මුදල් ගෙවන්න වෙයි. මේ තියෙන ආර්ථික අර්බුදයට දැන් අපිට ඉන්න එකම ඉෂ්ට දේවතාව තමයි IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේ අර්බුදය පටන් ගන්න කාලෙදිම අපි IMF ගියා නම් අද මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් රටේ ඇති නොවෙන්නත් තිබුණා. ආර්ථික විශේෂඥයින් නිරන්තරයෙන්ම කියෝ දෙයක් තමයි අපි IMF යන්නම ඕනේ. නැත්නම් මේ තත්ත්වෙන් අපට ගොඩ එන්න බැහැ කියන එක. ආණ්ඩුව ප්‍රමාද වෙලා හරි මේ ගත්ත තීරණය දැන් ජනතාවගේ සුබසිද්ධියට යෙදීම ආණ්ඩුව සතු යුතුයකමක්. නයබරින් වගේම ජීවන අරගලයට මුහුණ දෙන්න බැරුව ඉන්න ජනතාව කබලෙන් ලිපට දාන තත්වයක් මේ නිසා නිර්මාණය නොකිරීම රජයේ වගකීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපේක්ෂා කරන බව රජය ප්‍රකාශයට පත් කිරීමත් සමගම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේදී IMF වාර්තාව පිළිබඳව තොරතුරු විමසා සිටියා. එවැනි පසුබිමකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වූ වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුවයි. පිටු 95කින් සමන්විත මෙම වාර්තාව මගින් මෙරට සර්ව ආර්ථික ස්ථාවරභාවය රාජ්‍ය ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වාසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් රජයේ ක්‍රියාවට නැග්මීම කඩිනම් අවශ්‍යතාවයක් බවද පෙන්වා දී තිබෙනවා. අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අඩු කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ගත යුතු බව IMF වාර්තාවේ දැක්වෙනවා. මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය හා ණය ප්‍රමාණය අතර අනුපාතය 119%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2204 දක්වා පහත වැටි ඇති බවද දැක්වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2%ක් ණය පවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. ජාත්‍යන්තර ප්‍රාක්තන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර 2020 දී ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතල මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ ඍජු ණය ලබා දීමට පෙළඹුණු බවද එම වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය හා ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මතේ දේශීය ඉල්ලුම ඉහළ යාම මූල්‍ය හිඟයට හේතු වී ඇති බවද IMF වාර්තාවේ දැක්වෙනවා. මෙම වාර්තාවට අනුව එහි නවවන පිටුවේ සඳහන් වන්නේ මෙසේ රටේ ණය 100% ගුණයකින් වැඩිවීම සිදු වෙ ඇත්තේ කොවිඩ් වසංගතය සිය හිතමිතුරන්ට දුන් බදු සහන අයවැය කලමනාකරණය නොකිරීමට හේතු වූ බවයි මිල සූත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බවද එහි දැක්වෙනවා වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කරපෙන්වන්නේ මූලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදු වෙ ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ පහළම ශ්‍රේණිගත කිරීම් දරන ආර්ථිකයේ ගොඩ ගැනීම පිළිබඳව මූල්‍ය අරමුදල උපදෙස් කිහිපයක්ද ලබා දී තිබෙනවා 2019 දී ලබා දුන් බදු සහන ඒ කියන්නේ වැට් ආදායම් බදු සමාගම් බදු සහන වෙනස් කිරීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකුණා දැමීම ණය ප්‍රතිව්‍යුහගතකරණය උපක්‍රම වෙත යොමු කිරීම උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම එනම් හිතු මනාපයට මුදල් අච්චු ගැසීම නැවතීම මුදල් මණ්ඩලය හරහා මහා බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම වෙළඳපොළ නිර්ණායක අණුව පොලි අනුපාතය තීරණය කිරීම සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම ලෙස එම උපදෙස් මාලාවේ වැඩිදුරටත් දැක්වෙනවා
බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැතිව වියදම් පාලනය කරන්නේ නැතිව පාඩු ලබන ආයතන බර දිගින් දිගටම දරමින් පොලි අනුපාත කෘතිම ලෙස පහර දමමින් හිටි හැටියේම පසුගිය සතියේ රුපියල පාකර දැමීම වැරදි මූල්‍ය තීරණයක් බව මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවද අද සිය ස්ථාවරය පළ කළා. महाबैंक पेंपा देने जात्यांतर मूल्य अरमुदल श्रीलंका व संबंधेन लबादी अति निर्देश के प्याक मेवन विटात क्रियात्मक कर ऐति बबाय ए अनु अदाल वार्तावे दैक्वेन पारदी मेरठ आर्थिके स्थावर किरीम सदहा मुदल प्रतिपाति दड़ किरीम विनिमय अनुपातिके नम्यशीली भावेट इडदीम विदेश विनिमय वेलंदपल गणुदिनु सदहा अति सीमावन इवत किरीम मेवन विटात क्रियात्मक कर ऐति बबाय श्रीलंका महाबैंक पेंपा देने IMF ලංකා වාර්තාව සුරංගනා කතාවෙන් රටක් ඇඳ වූ මහ බැංකු අධිපති හා දේශපාලඥින් නිර්වත් කිරීමක් බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්තිතෙන්කොන් මහතා සියත ප්‍රවෘත්තිංශ සමග ප්‍රකාශ කළේ 1952 ඉඳන් 2020 දක්වා කාලය තුල මේ මහ බැංකුව විවෘත කරපු දවසේ ඉඳන් අච්චු ගහපු මුදු මුදල් ප්‍රමාණය වගේ 23 ගුණයක් මේ පහුගිය අවුරුදු දෙක තුල වත්මන් රජය අච්චු ගහලා තියෙනවා. මේ මුදල් අච්චු ගැසීම නිසා තමයි අපේ රටේ අද භාණ්ඩවල උදමනය අතිවිශාල විදිහට ඉහළ යමින් තිබෙන්නේ. මිනිස්සු හාමතේ බඩගින්නේ ඉන්න තත්වයකට පත් වෙලා තිබෙන්නේ. මේකේ ප්‍රතිඵලය අපි අද විඳින්න තිබෙනවා. මේක අද නිවැරදි කරේ නැත්නම් මෙයටත් වැඩිය ආර්ථික අර්බුදයකට ලංකාව ගමන් කරන බව ඉතාමත්ම පැහැදිලිව අපිට හඳුර ගන්න පුළුවන්. සර්වපාක්ෂික සමුළුවේදී විධිමත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වත්මන් රජයේ ජාත්‍යන්තරයේ සමග ගනුදෙනු කිරීමේදී එතරම් සාර්ථක ප්‍රතිපත්තියක් අනුගමනය කරේ නැති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අද ප්‍රධාන වශයෙන්ම විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර සහයෝගය එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ඉඳලා ලෝකයේ අනෙක් රටවල් රටක ආණ්ඩුවකට උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ සුදු කළුවල්ල නෙවෙයි. ඒ රටේ නායකයා ජනාධිපති අගමැතිතුමා කියලා බලලා නෙවෙයි. ඒ රටේ නායකයාගේ පෞද්ගලික චරිතය දිහා බලලා නෙවෙයි. විශේෂයෙන්ම ලෝක නායකින් රටක නායකයෙකුට උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ මූලික වශයෙන් රට පාලනය කරන ප්‍රතිපත්ති මොනවද කියලා අන්නේ ප්‍රතිපත්ති වලයි ලෝක නායකින් සලකනවා. මේ තිබෙන තත්ත්වයන් අනුව අපි යෝජනා මාලාව ආණ්ඩුවට දුන්නේ ඊළඟ ආණ්ඩුව අපි හදන එක ගැන කල්පනා කරන්නේ නැතුව ඊට මෙහා මේ තිබෙන අද දවසේ තත්ත්වයෙන් ජනතාවට යම් කිසි සහන දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් පිළිබඳව. ඒක නිසා අපි දුන්න යෝජනා ක්‍රියාත්මක කිරීම ඒක රජයේ බාර කාර්යයක්. ඒක දැන් රජයේ විසින් කළ යුතු දෙයක්. සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙච්ච සියලුම පක්ෂ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා තරම් විධිමත් සැලසුම් සහගතව දින ගණනක් සාකච්ඡා කරලා විද්වතුන්ගේ කොමිටි හදලා ඒ අපි ඉදිරිපත් කරපු යෝජනා මාලාව වෙන යෝජනාවක් කිසිම පක්ෂයක් සර්වපාක්ෂික සමුළුවේ ඉදිරිපත් කළේ නැහැ. බොහෝ අය ඇවිල්ලා කටින් මොනවා හරි කිව්වා. එක්කෙනෙක් දෙන්නෙක් පොඩ්ඩක් කොළ කැලිලු ලියාගෙන ආපු ඒවා කියුවා. නමුත් අපි ඒ විදිහට නෙවෙයි අපි රටන ආදරේ තියෙන දේශපාලන පක්ෂයක් විදිහට අපි මේ අවස්ථාවෙන් කටයුතු කළේ. රට තුල යලි පවුල් පාලනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. වත්මන් රජය අනිවාර්යයෙන්ම පරාජය කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ. ඒ පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකින් අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් බැහැදැකීම සඳහා පැමිණියා. ඒ රාජගිරිය කලපලුවාව තපෝවන විහාරස්ථානයේ වෙතයි. මෙහිදී වර්තමානයේ රට තුල පවතින අර්බුදකාරී තත්ත්වය සහ එය විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහානා හිමිවරුන් දැනුවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කටයුතු කළා. අපි හරි බයක ඉන්නේ ලංකාවටත් කරන්න යන්නේ ඉන්දුනීසියාවට කරපු දෙයමයි කියලා. මේ රටේ ආර්ථිකය මේ යන විදියට ගියොත් ඔබ වහන්සේ දන්නවා නේපාලයේ වගේ රටවල්, බුතානියේ වගේ රටවල්, මේ රටවල් වලට අසල්වැසි බලගතු රාජ්‍යයෙන් සෑහෙන ඒගොල්ලෝගේ මුදල් ඒකකේ පවා මේ රටවල් වල පාවිච්චි වෙනවා. මෙහෙම ගියොත් ලංකාව ඉන්දීය රුපියල පාවිච්චි වෙන තැනකට අනාගතේ පත් වෙන්නේ මාවතක තමයි මේ යන්නේ. ඒ හින්දා අපි හිතනවා අපි මෙතෙක් ආපු දේශපාලන ගමන අනුව අපිට හෘද සාක්ෂියට එකතු වෙලා එහෙම ගමනකට උදව් වෙන්න බෑ. ඒ නිසා තමයි මහානායක හඳුන්නේ අපි පක්ෂයේ 11ක්
අවස්ථාව පාවිච්චි කරලා දෙමළ ජාතික සංධානය කියනවා අපිට පිටරට ඉන්න දෙමළ අයගෙන් ඒගොල්ලෝ ඩයස්පෝරාව කියලා කියනවා අපිට ඩොලර් බිලියන ගණනක් තම ගේන්න පුළුවන් හැබැයි 13 වෙනි සංශෝධන ඉක්මවා බලය බෙදීමක් කරන්න ඕනේ. ඒතර මේ පිටරටවල විතරක් නෙමෙයි මේ රට ඇතුලේ ඉන්න බලවේග මේ අසරණභාවය පාවිච්චි කරලා තමන්ගේ යටි අරමුණු ඉටු කරගන්න උත්සාහ කරන මානායක හඳුනේ වැඩ පිළිවෙලක් හදලා අපිට ඉදිරිපත් කරන්න මේ පිළිවෙල අපි හොඳයි අපි කියලා තියෙනවා අපි දෙනවට ඔබතු මල්ල යන්න එපා ගොඩක් මේ මේ වික්ෂුන් වහන්සේලා උඩ තියාගෙන යන්න එපා ඒක ඒ මොකද එහෙම කියොත් එම ඒ ඇත්තේ තමයි තමන්ගේ පුද්ගලික වැඩ කරන්න යනවා මිසක් හුඟක් දෙන එහෙම පොදුවි රට වෙනුවෙන් කරන කෙනෙක් නෑ ඔය හැම කෙනාම ගිහිල්ලා තියෙන එක කුලගතකමක් ගන්න එක තමයි ඉඩකඩම් රක ගන්න විකාරයක් හැටියට අපි තීරණයක් කරනවා කිසිම දේශපාලනඥයෙක් ප්‍රොමෝට් කරන්න යන්න එපා අපි දැන් හොඳට ඉගෙනගෙන තියෙනවා මේ අහන බැනුන් ටික හොඳටම ඇති සකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. අපිට ඇත්තම දෙමළ ජනතාව එකතු වීමට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි දෙමළ බෙදුම්වාදී බලවේගයේ මේ රටේ අසරණතාවය පාවිච්චි කරගෙන ඒ අයගේ බෙදුම්වාදී උමනාවන් ඉටු කරගන්න මේ ආණ්ඩුව ලව උත්සාහ කරනවා නම් අන්න ඒකට අපේ විරෝධය තියෙනවා. ඔබතුමාල්ලාම කියනවා මේ ආණ්ඩුව හොඳ නැහැ කියලා. මොකද්ද මේ දෙවිඩි පිළිවෙත? කිසිම දෙවිඩි පිළිවෙතක් නැහැ. මේ රටේ වර්තමාන ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ඉතිහාසයේදී ආබල්ලා තමයි අපි කිව්වේ එවලී හිටියේ ඉදිරිපත් වෙලා හිටිය අපේක්ෂයන් අතුරෙන් හොඳම අපේක්ෂකයන් එයයි කියලා. අර කනකොකාගේ සුදු පෙයින්නේ ඉගිලින විටයි කිව්වා වගේ බලය ලැබුණාට පස්සේ තමයි ඉතින් සැබෑ ස්වරූපය දකින්න පුළුවන්. ඔබතුමාලා හිතනවද මේ ආණ්ඩුව වටන්න පුළුවන් වෙයි කියලා? අනිවාර්යම ඔව්. උන්වහන්සේලා ගින්න හැබැයි දෙවැන්ත චෝදනාවක් ආවා මේ පෞල් පාලනය ඔබතුමාලා ගින්න ලොකු උනන්දුවක් දක්වයි ඉදිරියේදී කරන වැඩපිළිවෙල හරියට නිවැරදි ආකාරයෙන් කරන්න කියලා තමයි චෝදනා කරේ. ඒක අපිට පමණක් එල්ල කරපු අදහසක් නෙවෙයි උන්වහන්සේලා හැම දිනටම බලපාන පරිදි කොහොමත් අපි ඉතින් ආයි මේ රටේ පෞල් පාලනයක් ගන්න නැවත ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුව ලැබිච්ච ජනවර්මයේ අර්ථයට පිටුපාන්න නැත්තම් මේ ආණ්ඩුව වටන්න අපිට උනේ නැහැ. ලැබුණු ජනවර්මයේ අර්ථය ඇතුළේ ඉන්නවනම් ලැබුණු ජනවරමෙන් පිටපඩිනවනම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වයේ ගත්ත අපිට සුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න ඒ ගමන පරාජය කරන්න මේක අපි කරන්නේ ඒක. ඒ කියන්නේ තව අවස්ථාවක් තියෙනවද ඒගොල්ලන්ට දැන් මේක හරි මගට යන්න? මං හිතන්නේ කිසිසේත්ම දැන් එහෙම පෙන්නන්නේ නැහැනේ. දැන් දැන් කරන දේවල් නම් පෙන්නේ තව තවත් ඒ ජනවරමට රැහැණිව යන ගමනක් නෙමෙයි දිගින් දිගටම පෙන්නන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමත් එක්ක එකට ගමනක් යනවනේ. කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාත් එක්කද? ජනාධිපතිතුමත් එක්ක. අපි දන්න විදිහට නම් එහෙම නැහැ. පොඩ්ඩක් පොඩ්ඩක් ඒගොල්ලෝ ගහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාලට විශ්වාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා කියලා. අපිත් එක්ක ඉන්නවා. අද රටේ සෑම ගයක් පාසාම ඇහෙන්නේ වත්මන් රජයේ පළවා හැරිය යුතු බවට වන සටන් පාඨයේ පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තංගල් ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින් අද ගයක් ගයක් ගන්න ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙන මහා ශාපකිරිය. ඒ ශාපය කුසගින්නෙන් දැවෙන ජනතාවගේ ශාපය, දරුවන් අනන වේදනාව දරා ගන්නට බැරි දෙමව්පියන්ගේ ශාපය, ඒ ශාපය අධ්‍යාපනය අහිමි වෙච්ච දරුවන්ගේ ශාපය, ඒ ශාපය රැකියා අහිමි වෙලා විරැකියා පෝලීමට එකතු වෙන බොහෝ අවස්ථාවන් වලදී රට අතහැර යන්නට තීන්දුව කරපු තාරුණ්‍යයේ ශාපය. අපේ ප්‍රාර්ථනාව මේ වගේ දුෂ්ට දුර්දාන්ත වැඩබැරි කුහක රජයක් තවදුරට මේ රටේ ජනතාව වලපල්ලට ගෙන යන තත්ත්වය මගහරවා ගනිමින් රට ගොඩගන්න වැඩකාරයෝගේ ආණ්ඩුවක් බිහිකරන්න ඔබ අප සියලු දෙනාම එකතු වෙමුයි කියලා මම මේ අවස්ථාවේ සියලු දෙනාටම යෝජනා කරා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.